සැටඩේ උදේ පහමාට යන්න වුණා පොඩි අයව චැම්පියන්ෂිප් එකට දාන්න. ඉතරනම් උදේ පහේ ඉඳලා හවස හතර පහ වෙනකන් පැය 11ක් 12ක් මේගොල්ලෝ එක්ක ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් අරගෙන ගිහිල්ලා කෑම බීම අරගෙන ගිහිල්ලා මෙතන ඉඳගෙන මුළු දවසම ඉන්නවා බලනවා තරඟ. දැන් නම් ඉතින් ගොඩාක් කල් මං කියවනේ මං අවුරුදු 10ක් 30 මේ දෙක කරන නිසා දැන් ඉතින් එහෙම ඉන්න ඕනේ නැහැ. අනිත් එක මේගොල්ලන්ට මේගොල්ලන්ගේ දේවල් කරගන්නත් පුළුවන්. ඒක නිසා බබාලව දාලා මමයි හස්බන්ඩ්යි ගියා අපේ සුපුරුදු බීච් වෝක් එකට, ලොง බ්‍රාන්ච් බීච් එකට. ඉතින් ඕගොල්ලන්ට මගේ වීඩියෝ බලනවා නම් මේක දැකලා පුරුදුයිනේ. හරිම ලස්සන බීච් එකක්, ලස්සන බෝඩ් වෝක් එකක් තියෙනවා. පැය දෙකක් විතර මෙතන ඇවිදින්න පුළුවන්. ඉතින් අද අලුතින් දෙයක් දෙය තමයි මේ බලන්නකො සෑන් කාසල්ස්. මේ ඔක්කොම හදලා තියෙන සෑන් වලින් ගොඩාක් ඩීටේල්ස් දාලා තිනවා, හිතන්නත් බෑ මුදු වැලි වලින් හදපේවද කියලා. හරිම ලස්සනයි. ඉතින් සමහර වෙලාවට මේක අලුත් දෙයක් නේ ඔයගොල්ලන්ට නේද, වැඩි ලංකාවේ දකින්න ලැබෙන නැති දෙයක්. අපි ඉතින් උදේම එනවා. 9 වෙනකොට මෙතනින් ආව වෙනකොට ගොඩක් සෙනගෙන්න පටන් ගන්නකොට බීච් එක අරින්න පටන් ගත්තම අපි ගෙදර යනවා. පැය දෙකක් විතර, පැයක් එක පැත්තකට බෝඩ් වෝක් එකේ ඇවිදලා අනිත් පැත්තට බීච් එකේ ඇවිදිනවා. උදේම වෝක් එක ගිහිල්ලාම ඇඟට තියෙන හරිම සනීපයක්. ඉතින් මං ආවා ඊට පස්සේ මගේ ගාඩන් එක බලන්න. මේ පැත්තේ තියෙන ඔක්කොම පෝච් වල හදපේවා. ඉතින් කවුරු හරි කෙනෙක් අහලා තිබුණා වෙන ආර ඇමරිකාවේ ඉඳලා චැනල් කරන නංගි කෙනෙක්ගෙන්, ඕගොල්ලෝ ඇමරිකාවේ ඇවිල්ලත් වවාගෙන කනවද කියලා. වවාගෙන කනේවල, ඇදගෙන නානේවල වටිනාකම දැනෙන්නේ ලංකාවෙන් පිට වෙන රටකට ගියාට පස්සේ. මේ පොඩි පිපිඤ්ඤ ගස් වලින් හැමදාම වගේ මම ගෙඩි දෙකක් තුනක් කඩනවා. ඉතින් මේ වර කිසිම වසක් විසක් දාලා නැහැ. කරපු ගමන් පොඩි අයට මේ ඖෂධ දවස්වල කපලා කන්න දෙනවා. ඉතින් කඩෙන් ගෙනපු දෙයක් මෙහෙම කපලා කලක පාට කන්න දෙන්න බැහැනේ. කන්න දුන්නත් ඒක හිතට ගිල්ටි. ඒකයි මේ අවුව වැටෙන මාස දෙක තුනේ හරි අපි වවාගෙන කන්න බලන්නේ. මෙතන අඹඇටයක් පැල වෙලා. ඉතින් මේ මගේ ලබු ඇල දැන් හොඳටම හැදිලා ඒකේ මල් පිපිගෙන එනවා. හැබැයි ඒකට තියෙන ආධාරක නම් මදි වගේ. යාළුවගෙන් ඉල්ලගෙන හදාගත්ත ගොටුකල පැලෙත් හැදීගෙන එනවා. මම පෝච්චිය පිටින්ම පාත්තියක තිබ්බා. එතකොට ඒවා මුල් ඇද ගන්නවනේ. මේ තියෙන්නේ මගේ තෙබ්බු පැලි. බලන්නකෝ හරි ලස්සනට හැදෙනවා. දැන් නම් සම්බලයකට කඩා ගන්න පුළුවන්. මුරුංග ගසුත් දෙක තුනක් පැලවෙලා තියෙනවා. බෙල් පෙපර් නම් ගොඩක් තියෙනවා. මේව ඔරේන්ජ් හරි කහපාට හරි ඒවා මට මතක විදියට. කරවිල වැරත් සරුවට හැදෙනවා. මේ බලන්නකෝ මේ තියෙන්නේ ගෙඳ. ඉතින් ගෙඳත් දැන් කපා ගන්න ඇති වෙන්න තියෙනවා. වෙන දවසක එකතුලා කපන්න ඕනේ. බේසිල් නම් ගොඩාක් හැදෙලා. එතන තියෙන මිරිස් ගසත් වහගෙන. ටොමාටෝත් හැදෙන්න පටන් අරන් තියෙනවා. වර්ල්ඩ්ස් හොටස් පෙපර් කියලා තමයි මේක ගෙනල්ලා හැදුවේ. තාම කෑවේ නැන්නේ. කාලා බලන්නත් බයයි. බේසිල් වගේම මගේ සේර ගහත් ගොඩාක් ලොකුවට හැදිලා. ඒක මම පෝච්චියක හැදුවේ. හැබැයි ලොකුවට හොඳ සරුවට හැදිලා තියෙනවා. එදා මම මේවට ගොම පොහොර දැම්මනේ. ඒක නිසාද කොහෙද හොඳ සරුවට හැදිලා තියෙනවා. නිමිති පැලෙත් දැන් හැදීගෙන එනවා. කඩෙන් ගෙනපු නිමිතිවල දණ්ඩක් තමයි හිටෙව්වේ. මම ඉස්සරත් කියලා තියෙනවා වගේ ගෙඳ නම් හැදෙන්නේ ඉබේමයි. ඉතින් දැන් ගොඩාක් හැදිලා තියෙනවා. ටිකක් කඩලා පරිප්පු දාලා උයන්න ඕනේ. මාළු මිරිසුත් දැන් හැදීගෙන එනවා. මම මාළු මිරිස් නම් හැමදාම කපලා මගේ ඔම්ලට් එකට දාගන්නවා. ඒක නම් සැර මිරිස් එකක්. මෙතන ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මට පාත්ති වල හදන්න පුළුවන් මිරිස්සුයි තක්කාලි විතරයි. මේ මොකක් හරි වට්ටක්ක එකක්, තාම මොකද්ද කියලා දන්නේ නැහැ. බන්දක්කත් ගස් දෙක තුනක් පෝච්චි වල හැදිලා තියෙනවා. චෙරි ටොමාටෝස් වලින් පිරිලා. මේක කහ පාට චෙරි ටොමාටෝ එක. බෝංචිතාය කඩන්න පුළුවන් ප්‍රමාණයට හැදිලා තියෙනවා. කොළපාට බෝංචික තමයි වැඩිපුර හැදෙන්නේ, කහ පාටකටත් වඩා. මතකද මම බටු ගහ ප්‍රෝන් කරා?
ඉතින් ඒක කිව්ව වගේම දැන්නම් බටු ගොඩක් හැදිලා තියෙනවා. කොළ හරි අඩුවේ. බලමුකු තව ඉස්සරහට මම පෙන්නන්න. කංකුණුත් ආපව් හැදිලා තම්පල එකත් කඩාගන්න දැන් ඇති තරම්. ඉතින් අද මං කිව්කම්බ තිකයි බේසිලුයි මිංචි කඩාගෙන ආවා. බේසිලුයි මිංචි දාලා පටන් ගත්තා. නෝමලි ඉතින් සමයකේ වීකෙන්ඩ්ස්වල බීචස්වල මොනහරි ෆන්ක්ෂන්ස් තියෙනවා. සමහර දවසට මේ වගේ මියුසික් තියෙනවා, සමහර දවසට මූවීස් තියෙනවා. ඉතින් එහෙම දවසක ආවම ඒවත් පොඩ්ඩක් බලල තමයි අපි යන්නේ. එතන මේ චූටි බබෙක් හිටිය හරි ලස්සනට ඩාන්ස් කරනවා. ඒ ගර්ල් මුළු ෂෝ එක ඉවර වෙනකම්ම පැයක් විතර ඉස්සරහටම වෙලා මේ වගේ ලස්සනට ඩාන්ස් කළා. ඉතින් ගොඩක් අය ඉඳගෙන ඒක රස විඳිනවා. සමහර අය ඩාන්ස් කරනවා, පොඩි ළමයි ඩාන්ස් කරනවා, සෙල්ලම් කරනවා. ඉතින් අපිත් ගොඩක් වෙලා එතන ඉඳගෙන ඒක අහගෙන ඉඳලා ආවා. අටට විතර මියසිකල් ෂෝ එක ඉවර වුණා. ඉතින් ඒගොල්ලෝ එතන ලයිට්ස් ඔක්කොම ඕෆ් කරාට පස්සේ ඉරේලියයි හඳේලියයි දෙකම තාමත් පොඩ්ඩක් තියෙන නිසා අපි එතන රැඳුණා. පුදුම නිස්කලංක බවක් වගේම පුදුම ලස්සනක්. හඳේලිය මුහුදට වැඩිලා රටා මවනකොට පුදුමාකාර විදිහේ සුන්දරත්වයක් තියෙන්නේ. ඒ වගේම තමයි බැහැගෙන යන ඉරේලිය ලස්සනත්. ඉතින් මේ වගේ ඉඳලා හිටලා දවසක ජීවිතයේ මේ කලබලකාරී ජීවිතයෙන් පොඩි විරාමයක් ගත්තම හිතට දැනෙන්නේ ලොකු සැනසීමක්. ඕගොල්ලොත් පුළුවන් නම් ඉඳලා හිටලා ඔය කලබලකාරී ජීවිතයෙන් පොඩි විවේකයක් අරගෙන මේ වගේ සුන්දර තැනකට ගිහිල්ලා පරිසරයේ සුන්දරත්වය විඳින්න. එතකොට හිතටත් ගැටතක් දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්. ලංකාවේ කොයිතරම්නම් ලස්සන තැන් තියෙනවද? මීට වඩා ගොඩාක් ලස්සන නිස්කලංක තැන් ලංකාවේ හරියට තියෙනවා. සමහර විට මටත් දැන් තමයි තේරෙන්නේ ලංකාවේ මීට වඩා ගොඩාක් ලස්සන තැන් තියෙනවා කියලා. ඒ කාලෙ ඉතින් අපිට ඉන්නකොට ඒවයේ වැඩි අගයක් දැනුන්නේ නැහැ. එහෙමනම් ආයි දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගෙහින් එන්න. පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න.